දසවිසිතර T20 ලෝක කුසාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ජූනි මාසෙදී ඉතින් මේ ගැන කතා කරනකොට මේ යනකොට දැනට ලැබලා තියෙන ආරංචි මාර්ග අනුව මේ සඳහා අදාළ කාණ්ඩ නම් කරලා දෙනවා. ඉතින් කාණ්ඩ හතරක් අරතේ තමයි කණ්ඩායම් තරගවදින. ඉතින් අපි දන්නවා මේ තරගාවලිය ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් තරගාවලියක්. විශේෂයෙන්ම මේකට හේතුව මේ තරගාවලිය තියෙන වෙස්ට් ඉන්ඩීස් සහ USA කියන එනත් ඇමරිකාව කියන රටවල් දෙකේ. ඉතින් මේ වගේ කන්ඩිෂන්ස් විශේෂයෙන් වෙස්ට් ඉන්ඩීස් වගේ තරග ශ්‍රී ලංකාවට ගොඩක් උචිත වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනා හිතනවා. ඉතින් මේ කාණ්ඩ ගැන කතා කරනකොට ශ්‍රී ලංකා කණ්ඩායම දැනට ලැබෙන තියෙන ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ ගෲප් D එකේ. ඉතින් අපි කතා කරොත් එහෙනම් ගෲප් A එකේ ඉන්නවා ඉන්දියා, පාකිස්තාන්, අයර්ලන්ත, කැනඩා, ඒ වගේම ඇමරිකාව. ගෲප් B එකේ ඉන්නවා එංගලන්ත කණ්ඩායම, ඕස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තේ, ඕමානය, ඒ වගේම ගෲප් C එකේ නවසීලන්තේ, වටරින් ඉන්දියා උපදේව කණ්ඩායම, අෆ්ගනිස්තානයේ, උගන්ඩා, ඒ වගේම පැපනියු ගීනියා. ගුප් ඩිය එක තම ශ්‍රී ලංකා කණ්ඩායම. තේකින් අනික් කණ්ඩායම තම ශ්‍රී ලංකාවත් එක්ක දකුණු අප්‍රිකාව, බංගලදේශ, නෙදර්ලන්තය සහ නේපාල් කියන කණ්ඩායම. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇත භාග්‍යදී ක්‍රීඩා කරපු ආකාරයට බංගලදේශ වගේ කණ්ඩායම් ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැක්ක නෙදර්ලන්තේ කොතරම් හොඳ ක්‍රීඩා කරලා කියලා. ඔවුන් 1250 ලෝක කුසලාන ක්‍රීඩා කරපු කණ්ඩායම. ඉතින් නේපාලය කියන්නේ ගොඩක් ක්‍රිකට් පිස්සුවක් තියෙන රටක්. කොයි වෙලේ මොන කණ්ඩායම අප්සෙට් කරයිද කියලා කියන්න බෑ. ඉතින් එතරම් ලේසි පහසු කාර්යක් නෙමෙයි ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන. ඉතින් අපි දන්නවා දකුණු අප්‍රිකාව කොහොමත් අමාරු රටක්. අපි බලන් ඉමු ශ්‍රී ලංකා කණ්ඩායම මෙතනින් ඉදිරියට යන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම වනිදු හසරංගගේ නායකත්වයේ යටතේ වනිදු හසරංග ගැන ගොඩක් බලාපොරොත්තු වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර තියෙනවා. මොකද වනිදු කියන අපි දන්නවා නායකත්වයේ ලැබුණාට පස්සේ ඔහුගේ පිතිකරණය පන්දු වැයීම අද්විතීය වෙන අපි ඒක දැක්කා. විශේෂයෙන්ම ලංකා ප්‍රීමියර් ලීග් තරගවලදී බලාගෙන ඉමු ශ්‍රී ලංකා කණ්ඩායම 2024 ලෝක කුසලාන දේ කොයි ආකාරයට දක්ෂතා පායද කියලා.